අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය රටකී දැයකී ලොවකී ඇය ජාත්‍යන්තර කාන්තා දිනය අදයි කාන්තා දිනේදී කාන්තාවන්ට ආබාධාව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේදී කොකේන් කිලෝ 200ක් හෂිෂ් කිලෝ 60ක් සමග ශ්‍රී ලාංකික බෝට්ටු 3ක් සහ 12 දෙනෙකු අත්අඩංගුවට බස්නාහිර හැර සෙසු සියලුම පළාත්වල පාසල් මාර්තු මාස 15 වෙනිදා විවෘත කිරීමට තීරණය කරයි බස්නාහිර පිළිබඳ තීරණය දින දෙකකට පසු ඇමති ජීඑල් කියයි අධික වේගය ගෙන ආ මාරයා පාසල් සිසුවෙකු සහ උසස් අධ්‍යාපනයේ හදාරමින් සිටි සිසුවෙකු ජීවිතක්ෂයට පවත් සිසුන් සිව්දෙනුක ඇතුළු පිරිසකට තුවාල හිමිකමක් නොමැතිව භුක්ති විඳින්න සිටි රජයේ ඉඩම් සඳහා දීමනා පත්‍ර ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි වත්මන් රජයේ රටවිරු ප්‍රජාව සදහටම අමතක කරලා සජිත් කෙන් චෝදනා පවත් මාසයකමාරකින් පමණ මෙරට කොවිඩ් අවදානම අවම කිරීමට හැකි බව යුද හමුදාපති කියයි දේශීය පුවත්පතයි මුලින්ම අවධානය ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා මෙවර එහි තේමාව වන්නේ රට කිදැකි ලොව කි ඇය යන්නයි කාන්තාව ඇය විටක සොහයුරියක් විටක බිරිඳක් තවත් විටක මවක් එනිසාම කාන්තාව කෙරෙහි බැඳී පවතින සමාජ වගකීම ඉතා විශාලයි කතාවක් තියෙනවා මේ ලෝකේ පැවැත්ම එහෙමත් නැත්නම් මේ ලෝකේ ජීවේ පවතින්නේ මවගේ කිරෙන් සහ හිරුගේ රශ්මීන් කියලා එනිසාම කාන්තාව කියන්නේ රටටත් මුළු මහත් ලෝකයටමත් ඉතාමත් බාර දූරේ කාර්යයක් ඉටු කරන වැදගත් භූමිකාවක් මඩ සෝදාගත් කල ගොවියා රජකමට පවා සුදුස්සක වූ වශයෙන් තොටිල්ල පදවන දැත් පවා මෙරට රජකම් කළ අවස්ථාද ඉතිහාසයේ නැතුවම නෙවෙයි එවැනි සුවිශාල මෙහෙවරක් ඉටු කරන කාන්තාවට සමාජීය සමතෙන් කෙසේ වෙතත් සුදුසු තැන දීම මේ සමාජයේ පමණක්ම නෙවෙයි මේ රටේ මෙන්ම මුළු මහත් ලෝකයේම ආර්ථික සුභසිද්ධිය පටන් අංශ ගණනාවකම යහපතට හේතු වනු ඇතේ අපේ රටේ විදේශ විනිමය උපයමින් මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන්නාද කාන්තාවයි ඇතැම් අවස්ථාවල අපේ රටේ කාන්තා ව්‍යවසායකින් පවා බිහි වෙමින් මෙරට ආර්ථිකයට පවා අභියෝග කර ඇතේ පුරුෂයන් මෙන්ම උරෙන් උර ගැටමින් කාන්තාවටද යම් සේවාවක් ඉටු කළ හැකි බවට යලි යලිත් පසක් කරමේ නිවසේ සිට කාර්යාලයක වැඩපිමක ක්‍රීඩා පිටියක දේශපාලනීය වද කාන්තාව අත්පත් කර ඇති ජයග්‍රහණ ඉතා විශාලයි අද ජාත්‍යන්තර කාන්තා දිනයයි මේ කාන්තා දිනයේ සමරන අවස්ථාවේ කාන්තාව යන භූමිකාවට මීටත් වඩා සුදුසු තැනක් හිමි කර තීම අප කාගේත් අවධානය යොමු විය යුතු කරුණක් නොවන්නේද ජාත්‍යන්තර කාන්තා දිනයට පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී ඇතේ යම් රටක් කාන්තාවට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධනය පෙන්වු කරන සමාජ දර්ශනයක් බවයි රටක දෙයකි ලොවකේ ඇය යන්න මෙවර අන්තර්ජාතික කාන්තා දින තේමාව කොට ගැනීම අතිශයින් කලෝචිත බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ කාන්තා දින පණිවිඩයේ දැක්වෙනවා අග්‍රමැති මහින්ද රාජපක්ෂ මහතාද ජාත්‍යන්තර කාන්තා දිනයට සුභාශිංසනය කර තිබුණා. ලෝකේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් එක් දිනක් සැමරීමට ලක්වද සෑම මොහොතක්ම කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් වෙන්විය යුතු බවයි. අග්‍රමැති මහින්ද රාජපක්ෂ මහතා කාන්තා දින සුභාශිංසන පණිවිඩයේ දක්වා ඇත්තේ ජාත්‍යන්තර කාන්තා දින වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ වර්තමානයේදී ලෝකෙත් විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකයට අතිමහත් දායකත්වයක් දක්වන්නේ කාන්තාවන් බවයි මෙතර ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ප්‍රදේශ කිහිපයක අද වැඩසටහන් සංවිධානය කර තිබුණා ශ්‍රී ලංකීය වීර කාන්තාවන්ගේ උදාර සේවය ඇගීම සඳහා ටීම් හීරෝ විසින් කොළඹ ලක්ෂ්මන් කදිරගාමර ආයතනයේදී අද කාන්තා දින වැඩසටහනක් සංවිධානය කර තිබුණා එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ආරක්ෂක නිකම් ජෙනරාල් කමල්ගුණරත්න මහතායි. ශ්‍රී ලංකීය වීර දියණියන්ට උපහාර පිණිස නිර්මාණය කරන ලද අභිමන්ලිය ගීතය එළිදැක්වීමද මෙහිදී සිදු කෙරුණා. නිරෝගිමත් කතක් ජව සම්පන්න රටක් යන මයින් පැවති කාන්තා දින වැඩසටහනක් ශ්‍රී ලංකීය රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. Seven, six,
ජාත්‍යන්තර කාන්තා දින නිමිත්තෙන් කුඩා පැලක ජීවත් වූ මිත්තණියකට වෙළඳ සැලක් සහිත දවසක් ඉදිකර දීමේ වැඩසටහනක් අද හෝමාගම මේගොඩදෙණිය ප්‍රදේශයේදී සිදු කරනවා. කාන්තා දිනයට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නරිය සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයේ වෙසෙන ගැබිනි මගුරුන් සඳහා අත්‍යවශ්‍ය උපකරණ බෙදා දීමේ සහ ආහාර වේලක් ලබා දීමේ වැඩසටහනක් මින්නරිය සෞඛ්‍ය සායන මධ්‍යස්ථානයේදී පැවැත්වුණා. කාන්තා දින නිමිත්තෙන් සමග ජනබල වේගයේ සංවිධානය කළ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතාගේ සංවිධානයෙන් සිදු කරනවා. वसंगते लाभय उंट कंदुलु इस्रेंट नोयवसिमु सटन्वदिमु तेमाव मुल्कर गनिमें अद कोलंबदी निदहस उदिसा कांता व्यापारय विरुद्धता पिलपालियाक संविधाने करतिमुना ජාත්‍යන්තර කාන්තා දිනේ තේමා කරගෙනමින් වසංගතේ ලාභය උන්ට කඳුළු ස්ත්‍රීන්ට නොයසමු සටන් වදිමු තේමා මුල් කරගෙනමින් නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද විරෝධතාවයක් සහ පෙළපාලියක් සංවිධානය කර තිබුණා. අද පස්වරු 2:30ට පමණ මෙම විරෝධතා පෙළපාලිය එල්පිනිස්ටන් රඝාල අසලදී ආරම්භ වුණා. නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන් විරෝධතාවය දක්වමින් කොළඹ ගාලුමෝදුර පිහිටේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණීමට උත්සාහ කළා. ගාලුමෝදුර ප්‍රවිෂ්ටයත් සමග පොලිසිය විසින් විරෝධතාකරුවන් පාලනය කිරීමට උත්සාහ කළා. පොලිසිය සඳහන් කර සිටියේ පැවති රථ වාහන තදබදය අවම කරගනිමින් මාර්ග අවහිරතා ඇති නොවන ආකාරයට ඔවුන් පාලනය කිරීමට උත්සාහ කළ බවයි. කිසිවිටත් විරෝධතාකරුවන් මාර්ගය වසා දැමීමත් සමග පොලිසිය ඔවුන් පාලනය කිරීමට කටයුතු කළේ මේ ආකාරයෙන්. අද ජාත්‍යන්තර කාන්තා දිනේ සමරන වෙලාවේ මුළු ලෝකෙම වැඩ කරන කාන්තාවෝ කාන්තා දිනේ සමරන වෙලාවේ කිසිම රටක ලෝකෙ සිද්ධ වෙන්නේ නැති විදිහට මේ රටේ පොලිසිය පාවිච්චි කරලා නීච විදිහට තුච්ච විදිහට අපේ සහෝදරියෝ බිම දාගෙන අත ගැහුවා. ඒ නිසා අපි කියනවා මේ රටේ ජනාධිපතිවරයාට පුළුවන් නම් මේ රටේ කාන්තාවන්ට ඊළඟ ඡන්දේ දවසේදී ඇවිල්ලා පුළුවන් නම් මේ රටේ කාන්තාවන්ගේ ඡන්දය ගන්න බලන්න. වයසක සහෝදරියෝ ඒගලන්ට බිම දාගෙන ගැහුවා. මේක තමයි අපි කියන්නේ කාන්තා පීඩණය කියලා. අද ජාත්‍යන්තර කාන්තා දිනේ දවසේ මේ රටේ කාන්තාවන්ට එල්ල කරපු ලොකුම පීඩණය මේක. ඒ නිසා අපි කියනවා මේකට විරුද්ධව සටන් කරන්න. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පවත්වන ආශිර්වාද පූජාව කැලණිය රජමහ විහාරස්ථානයේදී පැවැතුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පවත්වන ආශිර්වාද පූජාව කැලණිය රජමහ විහාරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ පසුරුවේ පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණ මෙම ආශිර්වාද පින්කම සංවිධානය කර තිබුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආර්ය ශිරන්ති රාජපක්ෂ මහත්මිය බෝධින් වහන්සේට මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව කැලණිය චෛත්‍ය රාජානන් වහන්සේ අග්‍රාමාත්‍යවරයා අතින් ආලෝකමත් කෙරුණා. ආලෝක පූජාවෙන් අනතුරුව කැලණිය චෛත්‍ය රාජානන් අභියසදී මෙම ආශිර්වාද පූජාව පැවැත්වුණා. කැලණිය රජමහ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ආශිර්වාද පූජාව පවත්වනු ලැබුවා. ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණට සිව් වසරක් සැපිරීම, COVID-19 රෝගී වළඳන රෝගීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම සහ මෙම වසංගතයේ තුරන් වී සියලු ලක්වැසියන්ට ඉන් ආරක්ෂා වීමට ආශිර්වාද එක් කිරීම මෙම පින්කමේ ප්‍රධාන අරමුණයි.
රටවිරු ප්‍රජාව අමතක කර ඇති යුගයක අද ජීවත් වීමට සිදු වෙති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද කොළඹදී පැවති උත්සවයකට එක් වෙමින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සමගි වනිතා බලවේගය සංවිධානය කරනු ලැබූ කාන්තා දින සැමරුම් උත්සවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පළවතකොටදී පැවැත්වුණා. දුක් මහන්සි වෙලා කැපවීම කරලා තමන්ගේ පවුල නඩත්තු කිරීමට දූ දරුවන් රැක බලා ගන්නට විදේශ ශ්‍රමික කාන්තා ප්‍රජාව ඉහළම දායකත්වයක් ලබා දෙන කනගාටුවට කාරණාව අද රටවිරු ප්‍රජාව අමතක කරපු යුගයකයි අපි ජීවත් වන්නේ. අධ්‍යාපන ශාස්ත්‍රය බැලුවහම ලෝක ශ්‍රේණිගත කිරීම තුලින් ශ්‍රී ලංකාව සිටින්නේ 90 වෙනි ස්ථානයේ. විශේෂයෙන්ම කොවිඩ් ප්‍රශ්නයත් සමග ආර්ථික ප්‍රශ්න උග්‍ර වෙලා තිබෙනවා වගේම අධ්‍යාපනික ශාස්ත්‍රය කාන්තාවන්ට ඒ අධ්‍යාපනයට ඇතුල් ඒ දරියන්ට නව ඔන්ලයින් අධ්‍යාපනය තුළ ඒ අධ්‍යාපනය නිසි අධ්‍යාපනය ලබා ගැනීම ඒ වැඩපිළිවෙල කොවිඩ් නිසා බරපතල ලෙස අභියෝගයට ලක් වෙලා තිබෙනවා. ඒ වගේම ලිංගික ප්‍රචණ්ඩත්වය gender based violence අපේ රටේ කාන්තා ශාස්ත්‍රයේ මුහුණ දෙන තවත් පරපතල ප්‍රශ්නයක්. තමන්ගේ නිවසේ හෝ වේවා සමාජයේ හෝ වේවා වැඩ කරන ස්ථානයේදී හෝ වේවා වාචික පීඩා මානසික චිත්ත පීඩා ශාරීරික පීඩා දූෂණය හිංසනය අපචාර මර්ධනකාරී ක්‍රියාදාමය රසකට අපේ කාන්තාව මුහුණ දෙන ගණනය කළ තිබෙනවා ලෝකයේ මෙවන් අතවරවල කාන්තාවන්ගෙන් තුනෙන් එකක් මුහුණ දෙනවයි කියන කාරණා. පොලිසිය ඉතිහාසයේ කියවද්දි මම දැක්කා 80 දශකයේ වෙනකන් පොලිසිය කාන්තාව විඳලා නැහැ. මේ රටේ කාන්තාවන් වෙනුවෙන් අමාත්‍යාංශය පිහිටෙව්වේ එදා ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව. මට මතකයි ජාත්‍යන්තර කාන්තා දිනය සමරන්න පටන් ගත්තේ අපි එදා. ප්‍රධාන විදේශ විනිමය මාර්ග තුනම කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් වෙන විදේශ රැකියා, ඇඟලුම් කර්මාන්තය, ඒ වගේම තේ කර්මාන්තය. මේ වගේම මම දැක්ක අලුත් ප්‍රවණතාවයක් රැමැතිවරයෙක් විදිහට අද රාජ්‍ය සේවයේ විභාග වලින් වැඩිය සමත් වෙන්නේ කාන්තාව. පරිපාලන සේවයේ 73 ක් සමත් වෙලා හිටියේ කාන්තාව. අද ගුරුවරුන්ගේ 90 ක් ඉන්නේ කාන්තාව. නිකන් කල්පනා කරලා බලන්න. ප්‍රවෘත්තියක් දැම්මොත් අපි හිතාමත් අජාරුවට සමාජ ජාල බැලුවොත් උජාරුවට යුවතියක්ට වෙච්ච අතවරයක් අපි රහ කර කර උඩ දදා ඒක බල බල හිනාවෙවි කියන කතා කරනවා. ඒතර අපිට ලැජ්ජ හිතෙන්නේ නැහැ. හිරිකිතයක් දැනෙන්නේ නැහැ. හැබැයි අපේ රටේ කනගාටුදායක තත්ත්වය තමයි සෞඛ්‍ය ගැන කතා කරනකොට කාන්තාව ස්වභාවිකව මුහුණ දෙන සාමාන්‍ය කරුණක් ගැන කතා කරනකොට මගතොටේ යනකොට කාන්තාවකට වෙන අතවර නැවැත්වීම සඳහා කතා කරනකොට එහෙම නැත්නම් පාසල් පෙළ පොතේ කාන්තාවකගේ ශරීර අවයව පිළිබඳ වැරදි මොනවාද හරි මොනවාද කියලා දෙන එක ගැන කතා කරනකොට ගොඩ දෙනෙක්ගේ කටවල් ඇරෙනවා. මොකද්ද මේ කාරණා? ගෑනු ළමයෙක් ඉපදෙනකොටම දකුණු ආසියාවේ විශේෂයෙන් ලොකු බොක්ස් එකක් දෙනවා. ඒක ඇතුලේ බොහෝ බලාපොරොත්තු තියෙනවා අපෙන් ලබා ගන්න. එය වැඩි විය පැමිණුණාට පස්සේ විලංගු දෙකකුත් දාලා තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක දිගින් දිගටම ඇවිල්ලා මම ආර්ථවදාරිතාවය ගැන වැඩි කතා නොකරන්න හිතුවා අපේ නායකතුමා ඒ වෙනුවෙන් දිගටම සටන් කරා. අපිත් පාර්ලිමේන්තුවේ සියලුම වේදිකාවන් වල අපි කතා කරා. ඒවා තුල කාන්තාවෝ හැටියට අපි ගැරහුමට ලක් වුණා. ප්‍රධාන පුවත්පත්වල කතෘතුමන්ලා පවා අපිව විවේචනය කරලා තිබුණා. නමුත් අපි දකිනවා එහි යම්කිසි ප්‍රවණතාවයක් අද ඉදිරියේ සිද්ධ වෙමින් යනවා. අභියෝග ජයගනිමු මයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ කාන්තා දින සැමරුම් උත්සවය අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලස්ථානයේදී පැවැතුණා. ඊළඟ මැතිවරණයට පෙර ආතුව අපි අඬාන ඉඳලා හරියන්නේ නැහැ. රජජන පෙරමුණෙන් පාරවල් දෙන්නේ නැහැ. අපිට බල් දෙන්නේ නැහැ, ලයිට් දෙන්නේ නැහැ, කාණු දෙන්නේ නැහැ කිය කී අඬාන ඉන්න එක පැත්තකින් තියලා ලෑස්ති වෙන්න ගම ඇතුලේ කාන්තාවන් එක දේශපාලනය කරා. ඔබගේ ඡන්දෙන් තමයි මේ රටේ ආණ්ඩු හැදෙන්නේ. ඔබගේ ඡන්දෙන් තමයි මේ රටේ ආණ්ඩු පෙරලෙන්නේ. ඒකදී මේ අය කාන්තාවන් කියලා පැත්තකට උනේ නැහැ. අපිට ගෙදරින් එන්න බෑ කියලා කිව්වේ නැහැ. ළමයි ඉන්නවා කියලා ගෙදරට වෙලා හිටියේ නැහැ. අපි එක්ක මේ කාන්තා මන්ත්‍රීවරුණුත් වැඩ කරා. ප්‍රාදේශීය දේශපාලඥයෝ මතක තියා ගන්න ඕන ලබන අවුරුද්දේ පෙබරවාරි වෙනකොට නැවත මැතිවරණයකට යන්න. බල්බ් එක දැම්මේ නැති වුණාට, පාර හදන්න ඩෝසර් එක දුන්නේ නැති වුණාට අපේ මන්ත්‍රීවරු පුළුවන් විදියට ඒ ජනතාවත් එක්ක අද ඉන්නවා. 2021 මේ මාර්තු 8 වෙනිදා අපි ගත කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංක්‍රාන්තිමය කාලයක්. නිකන් දේශපාලනය කරලා වැඩක් නෑ. කෝටි දෙකක් ඉන්න මේ රට නැවත සංවර්ධනය කිරීම පිළිබඳ ගොඩක් හිතන්න දෙයක් නෑයි කියලා මම හිතන්නේ. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැටෙන වගේම අදත් අපි යම් පසුබෑමකට ලක් වෙලා කියන්න බෑ. නමුත් අපි යම් වෙනද අයිතිය තැන නෙමේ අද යම් තැනක ඉන්නවා. හැබැයි ඒකෙන් කියන්නේ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදාකාලිකව මේ දිනේ හිටිය යුතුයි කියන එක නෙමෙයි කියන්නේ. අපි වැටි වැටි නැගිට්ට ප්‍රක්ෂය
ඇයි දේශපාලනයට වැඩිපුර කාන්තාවන්ට නැඹුරු වෙන්නයි කියලා කියන්නේ? ඇයි රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලට කාන්තාව වැඩිපුර එක් කරගන්නයි කියලා කියන්නේ? අද කාන්තාව වෙනුවෙන් නඩනගන්නේ ඇයි? ඒකට ප්‍රධාන හේතුව ආදරය, දයාව, කරුණාව, සෙනෙහස, මනුස්සකමේ උපරිමයෙන් ඉන්නේ කාන්තාව කුලයි. ඔබේ කැපවීම අවශ්‍යයි. අද තුන්වෙනි බලවේගයක් විදිහට තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීළඟට අඩුම වශයෙන් කොහොමද දෙවෙනි බලවේගයේ බවට මේ රටේ පත් කරගන්නේ කියන එක. අපි එකපාරට තුනේ ඉඳන් එකට යන්න නෙවෙයි, අපි තුනේ ඉඳන් දෙකට යන්න ඉස්සෙල්ලා උත්සාහ කරනවා. පාසලකට ගියාම ඔබ දකිනවා පාසලේ ගුරු මණ්ඩලයේ වැඩි පිරිසක් ඉන්නේ කාන්තාවන්. රජයේ කාර්යාලයකට ගියාම ඔබ දකිනවා රජයේ කාර්යාලයේ වැඩි පිරිසක් ඉන්නේ කාන්තාවන්. ඒක ඇඟලුම් කම්හලේ දේවත්වේ විතරක් නෙවෙයි. ඒ විදිහට කාන්තාවගේ සහභාගීත්වය සහ ඒ ක්‍රියාකාරීත්වය ඇතුළේ මාර්තු 8 වෙනිදාට එළියට බහලා කාන්තාවන් සමග සාන්තාවන් වෙනුවෙන් කතා කරන හැම දෙයක්ම පාරකට දාලා බෝට් උස්සන එක, වෙන උස්සන එක, අටවින්ද කරලා ඊළඟට ආයෙදිව එළියට ගන්න ලබන අවුරුද්දේ අටවින්ද කරනවා. ඒක තමයි ලෝකයේ උඟා කාන්තා සංවිධානවල තත්ත්වය. විශේෂයෙන්ම අපේ කාන්තා සංවිධානය සැලැස්මක් සාස්කර ගදී දුවනවා. මනුෂ්‍යත්වයේ නැතෝ ගියන් ති වෙන සමාජය තුල නැවත මනුෂ්‍යත්වයේ ගොඩ ගන්න, ගොඩ නගන්න ඔබයි මූලිකත්වයේ ගත යුත්තේ. වර්තමානයේ වන විට පළාත් පාලන මට්ටමින් කාන්තා නියෝජනය සිදුවීමේ ගෞරවය හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිමි විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසනවා. එය අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ විසින් සංවිධානය කළ කාන්තා දින සැමරුම් මුලල අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. එක්සත් ලක්වනිතා පෙරමුණ මෙය සංවිධානය කර තිබුණා. ලෝකෙම පළවෙනි අග්‍රාමාත්‍යවරිය පත්ුනේ ශ්‍රී ලංකාව. ඒ වගේම අපේ ජනාධිපතිවරයෙකුත් පත්. දේශපාලන වශයෙන් කාන්තාවන් ඉදිරියට පැවිදිලා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ස්තුතිවන්ත වෙන්නට ඕනේ. මොකද එතුමා තමයි ඉස්සෙල්ලාම පළාත් පාලන මැතිවරණවලට අනිවාර්යයෙන්ම කාන්තාවන්ට 125 නියෝජනයක් ලබා දෙන්නට ඕන කියන මේ මතය ඉඳගෙන අද කාන්තාවන් පළාත් පාලන මට්ටමින් ඉදිරියට ගෙනත් එතුමාගේ සංකල්පය තමයි පළාත් පාලන මට්ටමින් මේක අවසන් කරන්න නෙවෙයි. එතුමා බලාපොරොත්තු වෙන්නේ මේක පළාත් සභාවත් ඒ වගේම පාර්ලිමේන්තුවට මීට වඩා කාන්තා නියෝජනයක් අවශ්‍යයි. මොකද අද රටේ ජනගහනය බැලුවාම බහුතරයක් ඉන්නේ කාන්තාවන්. එහෙනම් කාන්තාවන්ගේ හඬ තමයි අපිට අවශ්‍ය වෙලා. කාන්තාවන්ගේ නායකත්වය අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේකට. පසුගිය කාලේ මේ රටේ පක්ෂයේ ඒ වගේම මේ රටට විශාල සේවයක් කළා තියෙන කාන්. විශේෂයෙන්ම රටේ ආර්ථිකය නංවල සිටින්නේ අපේ කාන්තාවන්. රටවල් වලට ගිහිලා ගුරු සේවකාවන් හැටියට වැඩ කරලා එක එක ප්‍රශ්න වලට එක එක අභියෝග වලට මුහුණ දීලා මේ රටට අවශ්‍ය විදේශ විනිමය ලබා දෙන්නේ අපේ කාන්තාවන්. අපි කාන්තාවන් අගය කරනවා. කාන්තා දිනේ කියුවහම ඒක ජාත්‍යන්තරයේ નિયમિત දින මාර්තු 8 වෙනිදා. මේ මාර්තු 8 වෙනිදා කාන්තා දිනය කාන්තා අයිතිවාසිකම් සුරකින්න එදා ශ්‍රීමා බණ්ඩාරනායක රජේ ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සම්මේලනයේදී අත්සන් ලැබුවා. 1977 එක්සත් ජාතික පක්ෂ රජයක් ඇවිල්ලා කාන්තා කාර්යාංශයක් කාන්තා කටයුතු අමාත්‍යාංශයක් ඇති කරනවා. කාන්තාවන්ගේ සුභසාධනය වෙනුවෙන් කිසිම රජයක් අවධානය යොමු කළා නැහැ. කවදත් එක්සත් ජාතික පක්ෂය තමයි කාන්තාවන් වෙනුවෙන් තැනක් දීලා හඬක් නගලා කාන්තාවන් රටේ සංවර්ධන කර්තව්‍යයට සහභාගී කරගන්න අවස්ථාව සැලසුවා. අද පළාත් මට්ටමේ ඉඳලා ඉහළට යනකම් කාන්තාවන්ට තමන්ගේ හැකියාවන් අනුව දේශපාලනය වෙන්න පුළුවන්, රාජ්‍ය තන්ත්‍රය වෙන්න පුළුවන්, ඕනම ක්ෂේත්‍රයක කටයුතු කිරීමට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ ගැන කාන්තාව වශයෙන් අපි ආඩම්බරයි. නව පාසල් වාරයේ සඳහා එළඹෙන මාර්තු මාස 15 වනදා පාසල් විවෘත කරන බව අධ්‍යාපන මාධ්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. කෙසේ වෙතත් බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණීමට හැකි වී නැහැ. බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම පිළිබඳ තීරණය දින දෙකක් ඇතුළත ලබා දෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. එන සඳුදා මාර්තු 15 දිවයින පුරාම අපි පාසල් ආරම්භ කරනවා. සියලුම ශ්‍රේණිවල සියලුම පන්ති බස්නාහිර පළාත සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිර්දේශය වෙලා තිබෙන්නේ අපි සූදානම් කියලා. බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්කවල පාසල් විවෘත කිරීමට අපි සූදානම්. ඒ අවශ්‍ය වැඩ කටයුතු අපි සකස් කරලා තිබෙනවා. හැබැයි අවසාන තීරණය සම්බන්ධයෙන් ගන්නේ
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ අනුමැතිය අපි ඉල්ලා තිබෙනවා දවස් දෙකක් ඇතුළත එතුමාගේ අවසාන තීරණය අපි බලාපොරොත්තු වෙනවා ඒ අනුව බස්නායක බලතේ අපිට ඒ අනුමැතිය ලැබුණොත් එන සඳුදා එන මාර්තු කාල සඳහා දිවයිනේ සෙසු ප්‍රදේශවල බස්නායක බලතේ පාසල් ආරම්භ කිරීමට පුළුවන් වෙනවා ඒ අනුමැතියට යටත් මේ අතර මේ දිනවල පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. අධ්‍යාපන පොදු සාතික සාමාන්‍ය පෙළ විභාගයේ ඉතාමත් සාර්ථකව මේ විභාගය පැවැත්වීමට පුළුවන් වුණා. විභාගය පවත්වාගෙන යන කාලය තුළ يعني දවස් 9 ආසාදිත දරුවන් 56 දිනක් සිටියා. ඒ දරුවන් යොමු කළා විශේෂ මධ්‍යස්ථාන. ඒ විශේෂ මධ්‍යස්ථාන 40ක් රට පුරා අපි කල්ලිඳන් ස්ථාපිත කරන්න තිබුණා. මේ වැඩ පිළිවෙල බොහොම විධිමත් ලෙස සකස් කරපු ප්‍රොජෙක්ට් එකක්. නිරෝධායනයට දක්ුණා මේ කාලය තුළ දරුවන් 322ක්. දුරදිග බලන මේ සියලුම වැඩ කටයුතු අපි කරලා තිබුණා. ජූනි මාසයේ ප්‍රතිපල නිකුත් කරලා ජූලි මාසයේ උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. නිර්වල් හිමිකමක් නොමැතිව රජයේ ඉඩම් භුක්ති විඳින්න සිටි පවුල් වෙත දෙමන පත්‍ර ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී. නිර්වල් හිමිකමක් නොමැතිව රජයේ ඉඩම් භුක්ති විඳින්න සිටි පවුල් වෙත දෙමන පත්‍ර ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වුණා. ජනාධිපතිවරයාගේ ප්‍රධානයක් වන දීමනාපත්‍රය සින්නක්කර ඔප්පුවක් ලෙසයි සැලකෙන්නේ. එය ඇපේට තබා බැංකු ණයක් ගැනීමේ හැකියාව දීමනාපත්‍ර ලාභීන්ටද හිමිවනවා. මේ වසර අවසානයේට පෙර හිමිකම් පත් ලක්ෂයක් ලබා දීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ. වැඩසටහන සංකේතවත් කරමින් සියලු පළාත් නියෝජනය වන පරිදි තෝරාගත් 19 දිනකට ජනාධිපතිවරයා විසින් දීමනාපත්‍ර ප්‍රදානය කළා. ජනාධිපති කාර්යාලයේ ඉඩම් අමාත්‍යාංශය සහ මහවැලි අමාත්‍යාංශයේ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා. ගම්වලට ගියාම ගම්වල ජනතාව ඉල්ලපු ප්‍රධාන දෙයක් තමයි මේ සින්නක්කර ඔප්පුවක් ලබා දෙන්න කියලා. සමහර අයගේ මතයක් තිබුණා මේ ඔප්පු අරගත්තයින් පස්සේ ඒගොල්ලෝ ඒවා විකුණනවා කියන. නමුත් දැන් ජනතාව එහෙම ඉඩම් ආපහු විකුණන්නේ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ භුක්තිය සඳහා මේවා පාවිච්චි කරන්නේ. ඉතින් අද මේ ඉඩම් කච්චේරිදී තියලා තෝරාගත්ත මේවා අවුරුදු ගණනාවක් බදු හැටියට පාවිච්චි කරපු ඉඩම්. ඒවා දැන් එයාට ජනාධිපතිවරයාගේ දීමනා පත්‍රයක් හැටියට බාර දෙනවා. එතකොට ඒගොල්ලෝ ඒක සින්නක්කර ඔප්පුවක් වශයෙන් වෙනවා. මේවා බැංකුවකට තියලා ණයක් ගන්නත් පුළුවන්. ලක්ෂයකට වඩා වැඩි ඔප්පු ප්‍රමාණයක් මේ අවුරුද්ද තුලදී අපි ජනතාවට ලබා දෙන්න මේ වැඩසටහන කරගෙන යනවා. පාස්කු ඉරුදින එල්ල කෙරණු ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කෙරණු මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ විභාගය ජූනි මාස 7 වනදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබේදීත් පාස්කෝ ඉරුදින එල්ල කෙරණු ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට ක්‍රියා නොකිරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහතුරුන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ විභාගය ජුනි මාස 7 වනදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. මේ අතර අද දිනත් පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. දැන් පාස්කෝ කොමිසමට මොකද වෙන්නේ කියලා අපෙන් අහන්න මේ ප්‍රහාරයේ සිද්ධ වෙද්දී අර ඇස්කම් පියාගෙන හිටපුවා. තාත්තා කතා කරලා කියපුවාම යන්න එපා පල්ලියට ඔන්න අද බෝම්බ ගහනවා කියලා. ඒතරතුර දැනගෙන රෙද්ද පොරෝගන බුදිය ගත්තු අය මෙන්න කළු ඇඳගෙන කොළ කොඩින් දාගෙන. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වෙච්ච පවුල් වලට මොකද්ද දෙන උත්තරය? මම දැක්කා මේ රටේ රාජ්‍ය නායකයා ඊයේ පෙරේදා ඒ පිළිබඳව තරා වැඩසටහනකට ඇවිල්ලා මේ වார்த்தාව කියවුණා. හැබැයි අපි නැවතරක් රජෙන් ඉල්ලා සිටිනවා වෙළුම් 22 හංගන්න නැතුව ඇත්ත තත්ත්වය මොකද්ද කියන එක පාර්ලිමේන්තුවට සහ විශේෂයෙන්ම මේ රටේ ජනතාවට පිළිකරන්න කියන. මම දන්නා 99 පාරකට වඩා තමුන්නාංශලගේ ආණ්ඩුව දැනුවත් කළා තිබ්බා මේම ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒක වළක්වා ගන්න කියලා. ඒ නිසා අද නිකන් බොරුවට බොරු විර වෙන්න හදනවා. ඒ නිසා අපි පෑදිලිම කියන්න තින්නේ පාස්කු ප්‍රහාරය එල්ල උනේ ඒගොල්ලන්ගේ කාලේ. පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන කොමිෂන් එක දැම්මේ ඒගොල්ලන් කාලේ. ඒ නිසා අද නිකන් බොරුවට මේ කටට එන පළියට මේ කටයුත්ත කරන්න එපා. මේ බලවත් රාජ්‍ය වලට බාර දෙන්න උඩ කවුද මේ අපරාධ කරේ කියලා හොයන්න. ඒක බාර දෙන්න
ඒ සංවේදී කාරණා පිළිබඳ අපි වඩාත් වගකීමෙන් කටයුතු කරන්න ඕන. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධ සිදු කරන ලද පරීක්ෂණ පිළිබඳවත් විනිවිද පෙනෙන ආකාරයට කරුණු ඉදිරිපත් කිරීම අනිවාර්යයෙන්ම වෙන්නේ. ඒ නිසා තමයි රජයේ හැටියට අපි පාර්ලිමේන්තු විවාදයක් ලබා දීලා තියෙන්නේ. ප්‍රහාරයේ සිදුණු අවස්ථාවේ තිබෙන නොසැලකිල්ල මත පමණ තීරණ ගන්න බෑ. මේ ප්‍රහාරකීන්ගේ සූදානම, මේ ප්‍රහාරකීන්ට අවියාවුද පුහුණුව ලැබීම, මේ ප්‍රහාරකීන්ගේ ගමන් හැසිරීම ආදී මේ සියලුම කාරණා පිළිබඳව බුද්ධයන්ස දැනුවත්ව සිටින්න ඕනේ, උන්ට වැටුප් ගෙවන්න ඕනේ. ඒ නිසා ඒ වගකීමෙන් ගැලවෙන්න උන්ට හැකියාවක් නැහැ. ගෝඨාභය මහත්තයයි බැසිල් මහත්තුමාම නම් මේ ප්‍රහාරය සැලසුම් කරලා බෝම්බ ටික එව්වේ 97ක් යද්දි බුදිය රීදියේ මේ හිතන්නේ මේ රටේ මිනිස්සු මොඩයි කියලා. අපි එක දෙයක් කියනවා. කිසිසේත් මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච එක මිනිහෙක්වත් අපේ රජයක් හැටියට කවදාකවත් ඔවුන්ට පැනල යන්න ඉඩ දෙන්නේ නැහැ. ඊයේ දිනේ අපි දැක්කා මාධ්‍ය මගින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශයක් කරනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන්ගේ රජයට ඇති වගකීමෙන් මිදෙන්න බෑ කියලා. මං හිතන්නේ අපි සන්තෝෂ වෙනවා එවැනි ප්‍රකාශයක් කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට ඒ පිටකොන්දක් තිබීම සම්බන්ධයෙන්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පසුගියදා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලැබෙති පැමිණිල්ලවලට අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අබේසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ලෙසට දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. 2019 අප්‍රේල් මාස 21 වෙනි දින පාස්කු ප්‍රහාරය සිදු වුණා. මෙම පාස්කු ප්‍රහාරය සිදු කරන ලද අය පිළිබඳවත් ඒ වගේම පාස්කු ප්‍රහාරකීන්ට මුදල් ලැබුණු ආකාරය පිළිබඳවත් යම් ප්‍රකාශයක් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් මීට දින කිහිපයකට ඉහතදී සිදු කර තිබුණා. කෙසේ වෙතත් මේ ප්‍රකාශය ද්වේෂ සහගත බවත් නිර්වද්‍ය නොවන බවත් මෙහි සඳහන් කරුණු පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දිනකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එම පැමිණිල්ලට අනුව අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස අශෝක් අබේසිංහ මහතා වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් ඔහු අද දිනේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ නැහැ. ඒ වගේම එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හෙට දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109.6 වගන්තිය අනුව නිවේදනයක් යවා තිබෙනවා. ඒ අනුව හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දන්වා තිබෙනවා. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් අද දිනේදී නිශ්ශංක සේනාධිපති නැමැති අය විසින් තවත් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙනවා. එම පැමිණිල්ලේද සඳහන් වන්නේ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් මෙහි සඳහන් කරුණු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම නිවේදනය නිකුත් කර තිබෙනවා. නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් සමග ශ්‍රී ලංකාවේ බෝට්ටු 3ක් සහ පුද්ගලයන් 12 දෙනෙක් ඉන්දිය විරල ආරක්ෂක බලකාය විසින් කේරළ මුහුදු තීරයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි බෝට්ටු 3ක් ඉන්දිය විරල ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එරට විරල ආරක්ෂක බලකාය ලක්ෂ්වාදීප් දූපත ආසන්නයේ මුර සංචාරයක යෙදෙමින් සිටියේදී මෙම බෝට්ටු හමු වී ඇත්තේ. අනතුරුව සිදු කළ පරීක්ෂාවේදී බෝට්ටුවල සිටි 12 දෙනෙකුද මේ වන විට අත්අඩංගුවටගෙන ඇති අතර බෝට්ටු තුල තිබී කොකේන් කිලෝ 200ක් හෂිෂ් මත්ද්‍රව්‍ය කිලෝ 60ක් සහ නීති විරෝධී සන්නිවේදන උපකරණ තුගයක් ඉන්දිය විරල ආරක්ෂක අංශ විසින් සිය භාරයටගෙන තිබෙනවා. ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ ආකර්ෂා දුව චතුරානි 3 සහ චතුරානි 8 යන බෝට්ටු මෙලෙස අත්අඩංගුවටගත් බවයි. මේ වන විට අත්අඩංගුවට පත් වී ඇති 12 දෙනා විජින්ජම් වරායට රැගෙන ගොස් ප්‍රශ්න කිරීම සිදු කරන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. දිනෙන් දින සිදුවන රියනතුරු ඉතා විශාල වශයෙන් ඉහළ යන්නේ වටිනා ජීවිත රසක් අහිමි කරමින් ගත වූ පැය කිහිපය තුළ
මාර්කරියනතුරු කිහිපයක්ම වාර්තා වුණා. බුත්තල පැල්වත් ප්‍රදේශයේ සිදු වූ මාර්කරියනතුරකින් තරුණෙක් ජීවිතක්ෂයට පත්වේ තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. බොත්තල පොලිස් බල ප්‍රදේශයේ පැල්වත්ත සීනි සමාගම පරිසරයේ ඇති මාර්ගයක ඊය පසුරේ සිදු මාර්ග රියානතුරකින් තරුණෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෝටර රථයක් මාර්ගෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර අනතුර සිදු වන අවස්ථාවේදී මෝටර රථයේ පුද්ගලයන් 3 දෙනෙකු ගමන් කරමින් සිටියා. අනතුරින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර මියගොස් ඇත්තේ වැල්ලවාය කොට වෙහෙරගල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණෙක්. බොත්තල පොලිසිය පැවසුවේ අනතුරින් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 18ක උසස් පෙළ හදාරමින් සිටි සිසුවෙකු සහ වයස අවුරුදු 23ක උණවඩුල් ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. මියගිය තරුණයා සහ 23 හැවිරිදි තුවාල ලැබූ තරුණයා උසස් අධ්‍යාපනය හදාරමින් සිට තිබෙනවා. බරපතල තුවාල ලැබූ පාසල් සිසුවාගේ වැඩිමහල් සහෝදරයා මෙම අනතුරින් මියගොස් ඇති බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා. අධික වේගයේ සහ පරීක්ෂාකාරී රියදහවණය මෙම අනතුරට හේතු වී ඇති බවටයි සැක කෙරෙන්නේ. මෙතර රත්ගම ප්‍රදේශයේ සිදු වූ තවත් මාර්ගරියානතුරකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් වුණා. මිතුරන් සිව් දෙනෙකු සමග එකම යතුරු පැදියක ගමන් කරමින් සිටියේදී දහවනෙ වෙමින් තිබූ ට්‍රැක්ටර රථයක මෙම යතුරු පැදිය ගැටි ඇති අතර ඒ පාලනය කරගත නොහැකිව යතුරු පැදිය විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූ තිබෙන්නේ රත්ගම ප්‍රදේශයේ 11 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබමින් සිටි වයස අවුරුදු 16ක පාසල් සිසුවෙක්. ගලින් බිඳුනුවය ප්‍රදේශයේ සිදු තවත් රියානතුරකින් කාන්තාවක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිකවැව ප්‍රදේශයේ සිට ගලින් බිඳුනුවැව දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක් රියදුරට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගෙන් ඉවතට පැන මාර්ගයේ අසල තිබූ අඹ ගසක වෑන් රථය ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. අනතුරින් මෙම කාන්තාවගේ හිස කඳින් වෙන් වී ඇති බවයි ගලින් බිඳුනුවය පොලිසිය ප්‍රකාශ කළේ. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් මර්ධනය නැත අද සිට ලබා දෙන බව රාජ්‍ය වාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. මේ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව මේ වන විට 500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන යටතේ ඉන්දියාවෙන් ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ඊයේ දිනේදී මෙරට පුද්ගලයන් 5284 දෙනෙකුට එන්නත් කර තිබුණා. කොවැක්ස් පහසුකම යටතේ ඊයේ මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් 264,000 අද දින කොවිඩ් ව්‍යාප්තිය වැඩි අවධානමක් පවතින ප්‍රදේශවල විසින වයස අවුරුදු 60ට වැඩිහිටි ජනතාව වෙත ලබා දීම සිදු කරනවා. ඒ අනුව අද නාරාහෙන්පිට කිරුළපාර බටහිර බෙහෙත් ශාලාවේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ ආබාධිත පුද්ගලයන් එන්නත් කරන්නේ සිදු කරනවා. ඒ අනුව මේ වන විට එන්නත ලබා දී ඇති මෙරට සමස්ත පුද්ගලින්ගේ සංඛ්‍යාව 729,562ක්. අනිකුත් එන්නත් කරණය විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ දැනට කොවිඩ් ආසාදිතයන් හමු වෙන ප්‍රදේශ සොයාගෙන ඒ ග්‍රාම නිලධාරි වසම් තෝරගෙන තමයි අපි මේ ආකාරයෙන් දැනට එන්නත් කරණය කරුන් ලබන්නේ. එන්නත ලබා දීම ක්‍රියාවලිය එකක්, කොවිඩ් පාලනය කිරීම තව ක්‍රියාවලිය. අපි එන්නත ලබා දීම හින්දා කියලා මේක දිහා බලන්නේ නැහැ. දිනපතා කෙසේද ඉදිරි දින කිහිපයේදී කොවිඩ් පාලනය කරන්න කියන එක සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. ඒ අනුව තමයි කොවිඩ් මේ ආකාරයෙන් පාලනයකට අපි තතු කරගෙන තිබෙන්නේ. ලෝකෙ දිහා බැලුවම අනික් රටවල විශාල වශයෙන් කොවිඩ් වර්ධනයක් තිබෙන කාලයක තමයි අද ලංකාවේ මේ ආකාරයෙන් යම්කිසි පාලනයකට අපි තතු කරගෙන තිබෙන්නේ. ඉතින් මම හිතනවා අපිට හැකියාව ලැබෙයි ඉදිරි මාසයක් එකහමාරක් ඇදි තවත් අඩු කරගන්න. ක්‍රීඩා පුවත්පතයි දැන් අවධානය යොමු. ක්‍රීඩාවෙන් හෙටලොව දිනන්නට මෞබිමේ දස්කම් දක්වන අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්ලක් සපයමින් රිට්ස්බරි ගෙනෙන මෞබිමට වීරයෙක් තුලින් අද හමුවන්නේ තුන්පින් මිසව්වේ දක්ෂතම ක්‍රීඩකයෙකු වන ශ්‍රීශාන් ධනංජයයි. තුන්පින් මිසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන ශ්‍රීශාන් ධනංජය මෞබිමට වීරයෙක්. මගේ නම ශ්‍රේෂාන් ධනංජය. මම ඉස්කෝලේ ගියේ වෙන්නප්පු ජෝසවා විශ්වවිද්‍යාලයට. මගේ ඉවෙන්ට් එක තුන්පින්ම. විශේෂයෙන්ම මගේ අම්මයි තාත්තයි මතක් ගන්න උනා. ඔවුන් දෙන්න මට ගොඩක් උදව් කරනවා මගේ ක්‍රීඩා කටයුතු කරගෙන යන්නට. මම ඉස්කෝලේ ගිහලා බස් එකේ එද්දි තාත්තා රෑ වෙනකම් බලන් ඉන්න පාර්ට් වෙලා
හිස්බරි ජෝන් ටාබට් ක්‍රීඩාවලට 2015 වසරේ සහ 2016 වසරේ මම සහභාගී වෙනවා. එහෙදී වසරේ දක්ෂතම මල්ලි ක්‍රීඩකයා වශයෙන් සිරු ලබනවා. මගේ බලාපොරොත්තුව 2021 ටෝකියෝ ඔලිම්පික් වලට සහභාගී වෙලා ලංකාවට පදක්කමක් ගේන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. ජාතික මලල ක්‍රීඩකයින් ඔලිම්පික් සිහිනය කරා ගෙන යාමට ශ්‍රී ලංකාවේ අංක 1 රිට්ස්බරි චොක්ලට්ස් සවිපරි සපයන්නේ මහත් අභිමානයෙන් රිට්ස්බරි මෞපිමට විවේක්. එත් සමගින් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාව. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.